नमस्कार वेवा बुदुर्वनत समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दमर्वनत समदा सदहं शरणयामि। नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनत समदा तिसरण शरणयामि। साधु साधु साधु। අපගේ මාතෘභූමියට භාග්‍යතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයේ දායාද කළ දීප ප්‍රසාදක අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. මේ යුගයේ මේ උතුම් ශ්‍රී සද්ධර්මය අපට කියා දුන් ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. සියලු දිනාටම තෙරුවන් සරණයි. අපගේ ශාස්ත්‍රඥ වහන්සේගේ උතුම් සම්බුදු තෙමගුල සමරන අනුස්මරණය කරන මේ උතුම් වෙසක් සමයේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුදු ගුණ මහිමේ ඉස්මතු වෙන දේශනා මාලාවක් තමයි ඔබ මේ දිනවල ශ්‍රවණය කරමින් ඉන්නේ. අපගේ භාග්‍යතුන් වහන්සේගේ අසිරිමත් විස්මිත අනුත්තර පුරිස ධම්ම සාරති ගුණේ ඉස්මතු වෙන ලොව දමනේ කළ මුනි දානෝ සදහම් දේශනාව සඳහා අද දවසේ අනුග්‍රහක දායකත්වයේ දරන්නේ පින්වත් නිසාන්ති අමරවීර මහත්මිය විසින්. ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ පින්වත් දෙමාපියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම පිණිසත් ඒ ධර්ම දානමය පින්කම සිදු කරන නිසාන්ති අමරවීර මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනාටම මේ ගෞතම බුදුසසුනේදී උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය පින උපකාර වේවා කියන උතුම් බලාපොරොත්තුෙන් තමයි අද දවසේ මේ සද්ධර්ම දේශනාවට අනුග්‍රාහක දායකත්වයේ දරන්නේ. පින්නත්ති අපි දන්නවා අපගේ ශාස්ත්‍රඥ වහන්සේගේ නවාරහාදී සම්බුදු ගුණ සමුදාය අතර අසිරිමත් විස්මිත ගුණයක් තමයි අනුත්තර පුරිස ධම්ම සාරතී කියලා කියන්නේ. අකීකරු දෙව් මිනිසුන්, කෙලෙස් බාරිත දෙව් මිනිසුන් ධර්මයේ තුල දමනය කරලා ධර්මයට කීකරු කරවලා මේ සතර අපා දුකින් ඒ වගේම සසර කතරින් එතර කරවන්නට භාග්‍යතුන් වහන්සේට තිබුණේ පුදුමාකාර කුසලතාවයක්. භාග්‍යතුන් වහන්සේ ඒ විස්මිත දමනය කිරීම පිණිස ප්‍රාතිහාරි තුනක් උපකාර කරගත්තා. ඒ තමයි ඉර්ධිමය ප්‍රාතිහාරය, ඒ කියන්නේ නොයෙක් ඉර්ධීන් දක්වලා දෙව් මිනිසුන් දමනය කරලා දහමට පැමිණවලා මාර්ගඵල නිවන් සාක්ෂාත් කරලා දෙන්න භාග්‍යතුන් වහන්සේ බොහෝමත්ම දක්ෂයි. ඒ වගේම ආදේශනා ප්‍රාතිහාරය, අන් අයගේ සිත තමන් වහන්සේගේ සිතින් පිරිසිඳ දැකලා විමසා බලලා
ඒ පුද්ගලයාට චරිතයට ගැලපෙන ආකාරයෙන් ධර්මයේ දේශනා කරලා දමනය කරන්න භාග්‍යතුන් වහන්සේ අසිරිමත් හැකියාවන්ගෙන් යුක්තයි. ඒ වගේම තමයි කුසල් අකුසල් පෙන්වා දීලා ආයතන ගැන, පංච උපාදානස්කන්ධය ගැන, පටිච්ච සමුප්පාදය ගැන, සතර මහා ධාතු ගැන විස්තර විභාග කරලා දීලා ඒ අනුශාසනා ප්‍රාතිහාරයෙන් ශ්‍රාවකයන් දමනය කරනවා. ඉතින් මේ ත්‍රිවිධ ප්‍රාතිහාරයෙන් පන්සාල් විසසරක් පුරාවට භාග්‍යතුන් වහන්සේ සූවිසි අසංඛ්‍යයක් දෙව් බඹුන් දමනය කරලා දහමට පමුණුවලා මාර්ගඵල නිවන් සාක්ෂාත් කරලා දෙන්න කටයුතු කළා. ඒ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටි පන්සාලි සසර පුරාවට ඒ දමනය කිරීම අතර විස්මිත දමනයක් තමයි අඟුලිමාල දමනය. අපි දන්නවා ඊර්ෂ්‍යාකාර ශිෂ්‍යයන්ගේ බසකින් නොමග ගිය ගුරුවරයෙක් අඟුලිමාල කියලා පස්සේ කාලේ හඳුන්වපු අහිංසක කියන ඉතාම දක්ෂ කුසලතා සපිරියේ ශිෂ්‍යාව ඝාතනය කරන අදහසින් ඔහුට කිව්වා, ගුරු පඬුරු පිණිස ඇඟිලි දහසක මාලයක් අරගෙන එන්න කියලා. එතකොට ඒ අහිංසක මුලින්ම කිව්වා, අපි මේ ප්‍රාණඝාතය කරන පරපුරක නෙවෙයි, ඒ ප්‍රාණඝාතය කරන්න මට කෙසේත් පුළුවන්කමක් නැහැ කියලා. නමුත් ඒ ගුරුවරයා කිව්වා, ඔබ මෙතෙක් ඉගෙනගත් සියලු ශිල්ප පිහිටන්නේ ඒ හැකියාවන්ගෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් ඉන්නේ මේ ගුරු පඬුරු පූජා කළොත් විතරයි. ඒ නිසා මිනිසුන් දහසක් මරලා දහසක් ඇඟිලි වලින් ගුරු පූජාවක් කරන්න ඕනේ කියලා කිව්වා. ඇත්තටම මේ ගුරුවරයා ඒක කළේ උපක්‍රමශීලීව මේ ශිෂ්‍යාව ඝාතනය කරන්නයි. නමුත් සසරේ පිරු පින් ඇති මහා කාය බලයකින් යුක්ත මේ අහිංසක තරුණයා කැලේට වැදිලා කඩුවක් අතට අරගෙන ඒ මිනිසුන් ඝාතනය කරද්දී 30ක් 40ක් ආවත් ආයුධ සන්නද්ධව ආවත් හොඳට සූදානම් වෙලා ආවත් මේ තරුණයාට මුහුණ දෙන්න, අඟුලිමාලට මුහුණ දෙන්න ඒ කිසිම කෙනෙකුට ජීවිත බේරගන්න බැරි වුණා. ඒ සියලු දෙනා ඝාතනය වුණා. ඊට පස්සේ ඇඟිලි කපාගෙන මුල්ම කාලේ ඇඟිලි වනාන්තරයේ ගස් බෙන්වල, ඒ වගේම ගල් ගුහාවල හැංගුවා. එවෙන් සමහරක් කුණු එලා ගියා, සමහරක් සත්තු කෑවා. ඊට පස්සේ තමයි පෙළමුණේ මරණ අයගේ ඇඟිලි කපාගෙන ඇඟිලි මාලයක් හදලා තමන්ගේ ගෙලේ බැඳගන්න. මේ විදිහට බලද්දි මිනිස්සු දහස් ගාණක් ඝාතනය වුණා. අවසානයේ කිසිම කෙනෙක් මේ වනාන්තරයට, මේ ජාලිනී කියන වනාන්තරයට එන්නේ නැතුව ගියා මේ අඟුලිමාල කෙරෙහි තිබුණ අධික බිය නිසා. ඊට පස්සේ ආසන්න ගම්බිම්වල රාත්‍රී කාලයේ මේ පැනලා ඒ දොරවල් ජනෙල් කඩලා ඒ නිවැසියන්ව ඝාතනය කරලා ඒ ඇඟිලි අර මාලයට එකතු කරගත්තා. මේ විදිහට ඇඟිලි මාලේ 999ක් සම්පූර්ණ වුණාට පස්සේ තව එක ඇඟිල්ලක් පිනිස ඊළඟ දවසේ කැලේ සැඟවිලා මග බලාගෙන හිටියා. එදාම කුසල් රත්තුමා විශාල සේනාවක් එක්ක මේ අඟුලිමාල එක්ක අල්ලගන්න, එහෙම නැත්නම් ඝාතනය කරන්න පිටත් වුණා.
ඒ ආරංචිය ලැබුණ අඟුලිමාලගේ අම්මා මන්තානි කියන බැමිණිය අඟුලිමාල සොයාගෙන ගියා දරුසෙනිහසින්. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දැක්කා අද ඒ ඇඟිලි දහස සම්පූර්ණ කර ගැනීම පිණිස තමන්ගේ අම්මා තාත්තා වුණත් ඝාතනය කරන මානසිකත්වයකින් මේ තරුණයා ඉන්නේ. එහෙම ආනන්තරික පාප කර්මයක් වුණොත් ධර්මාවබෝධයට ඇති අවස්ථාව නැති වෙලා යනවා. හැබැයි මේ බිහිසුණු දරුණු මිනීමරු අඟුලිමාල තුළ රාග දේශ මොහ ප්‍රහාණය කළ, සීල සමාධි ප්‍රඥා පරිපූර්ණ කළ උතුම් රහතන් වහන්සේ නමක් බිහිවෙන හැකියාව, පුණ්‍ය ශක්තිය සැඟවිලා තියෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ ඉන්ද්‍රිය පරව පරියප්ත ඥානයෙන් සම්බුදු නුවණින් දැක්කා. භාග්‍යතුන් වහන්සේ ඒ ජාලිනී වනයේට අඟුලිමාලයන් සොයාගෙන වැඩියා. අනිත් සියලු දෙනා බියෙන් තැති ගැනීමෙන් ඒ වනයේ මගහරිද්දී භාග්‍යතුන් වහන්සේ නිකෙලෙස් සිතින් මහා කරුණාවෙන් ඒ අඟුලිමාලයන් සොයාගෙන වැඩියා. අඟුලිමාල මුලින්ම දැක්කේ භාග්‍යතුන් වහන්සේව නෙවෙයි. අඟුලිමාලයන් මුලින්ම දැක්කේ ශ්‍රමණයන් වහන්සේ නමක් තනිවම මේ වනාන්තරයේ මැදින් වඩිනවා. පුදුමයට පත් වුණා. 30-40ක කණ්ඩායම් පවා එන්න බිය වෙද්දී මේ තනි ශ්‍රමණයන් වහන්සේ නමක් මේ වනාන්තරයට වඩිනවා. අද දවසේ මගේ මේ ගුරු පූජාව සම්පූර්ණ කරගන්න පුළුවන් මේ ශ්‍රමණයන් ඝාතනය කරලා ඇඟිල්ලක් ලබා ගත්තොත් කියලා ඒ තියුණු බිහිසුණු කඩුව ඔසවාගෙන අර 999ක් ඇඟිලි මාලේ කරේ දාගෙන ඉතාම රුදුරු වේසයෙන් වේගයෙන් භාග්‍යතුන් වහන්සේ පිටිපස්සේ පන්නන්න ගත්තා. තාම අඟුලි මාල දන්නේ මේ භාග්‍යතුන් වහන්සේ කියලා ශ්‍රමණයන් වහන්සේ නමක් කියලා හිතුවේ. එහෙම පන්නද්දි භාග්‍යතුන් වහන්සේ 이르දි ප්‍රාතිහාරයක් සිද්ධ කළා. තමන් වහන්සේ පියවි ගමනින් වඩිද්දි වේගයෙන් දුවන අඟුලිමාලයන්ට තමන්ට ලං වෙන්න බැරි විදිහට යොදුන් 3ක් කිලෝමීටර් වලින් ගත්තොත් කිලෝමීටර් 30ක් පමණ භාග්‍යතුන් වහන්සේ පසුපස්සේ කඩුවත් ඔසවාගෙන ඝාතනය කරන අදහසින් පැන්නුවා. නමුත් භාග්‍යතුන් වහන්සේගේ ඒ අදිෂ්ඨානය නිසා, 이르දිය නිසා ලං වෙන්න බැරුව ගියා. අවසානයේ හැති දමමින් නතර වෙලා කිව්වා ශ්‍රමණය නවතින්න කියලා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ අෂ්ටංග සමන්නාගත මිහිරි බ්‍රහ්මස්වරයෙන් වදාලා අඟුලිමාලය මම නැවතිලා ඉන්නේ, ඔබ නතර වෙන්න කියලා කිව්වා. ඒලා අඟුලිමාල කල්පනා කරනවා නතර වෙලා ඉන්න මට වඩින ගමන් නතර වෙන්න කියනවා. මේ ශ්‍රමණයන් වහන්සේලා බොරු කියන්නේ නැහැ කියනවා. මොකද්ද මේ කතාවේ තේරුම කියලා ඇහුවා. අන්න ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මම සත්ව ඝාතනයේ පිණිස, සතුන්ට හිංසා පීඩා කිරීම පිණිස දඬුමු ගුරු අවි ආයුධ පාවිච්චි කරන කෙනෙක් නෙවෙයි. මම සත්ව හිංසාව සම්පූර්ණයෙන්ම අතහැරලා නිකලෙස් සිතක් ඇති කරගෙන මේ සසර ගමන මම නතර කරලා ඉන්නේ. මම ආයේ කවදාවත් මේ සසරේ උපදින්නේ නැහැ, මේ සසරේ යන්නේ නැහැ. හැබැයි ඔබ මේ බිහිසුණු මනුෂ්‍ය ඝාතන සිද්ධ කරමින් සතුන් කෙරෙහි, මිනිසුන් කෙරෙහි කිසි දයාවක් අනුකම්පාවක් නැතුව කල්ප ගණන් දුක් විඳින, සසරේ බොහෝ කල් දුකට හේතු වෙන කර්ම රැස් කරමින් ඉන්නවා. ඒකයි මම ඔබට කිව්වේ
මම නතර වෙලා ඉන්නේ ඔබ නතර වෙන්න කියලා. ඒ වචන ටික, ඒ සිව්පද ගාථාව අර අඟුලිමාලයන් සම්පූර්ණයෙන්ම වෙනස් කළා. අඟුලිමාලයන් දමනය වුණා. හඳුනාගත්තා මේ භාග්‍යතුන් වහන්සේ මාව සොයාගෙන වැඩිය කියලා. කඩුව ප්‍රපාතයකට විසික්කලා ඒ ඇඟිලිමාලයේ ගලවලා දැම්මා. භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ වැඳ වැටුණා. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ මටත් භාග්‍යතුන් වහන්සේ සමීපයේ උතුම් පැවිදි බව උපසම්පදාව ලබා දෙන සීක්වා මේ සසර ගමන නතර කරන්නට මමත් කැමතියි කියලා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ දකුණු ශ්‍රී හස්තය ඉදිරියට දිගු කරලා මේ මනාකොට දේශනාකට වදාළ මේ බුද්ධ ශාසනය තුළ පැවිදි උපසම්පදාව ලබලා දුක් කෙලවර කරන්න කියලා වදාරද්දී අර ගිහි වේශය, ගිහි ඇඳුම් පැළඳුම් ඉරුදියෙන් අතුරුදහන් වෙලා ගියා. ඉරුදියෙන් පාත්‍ර සිවුරු අඟුලිමාලයන්ට පිහිටියා. සිවුරු පොරවාගත් පාත්‍රය දරාගත් උතුම් ශ්‍රමණයන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒහි බික්කු පැවිදි උපසම්පදාව ලැබුණා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ පිළිවෙත් පිරීම පිණිස පසු ශ්‍රමණයන් වහන්සේ නමක් විදිහට භාග්‍යතුන් වහන්සේ පසුපසින් සැවැත්නුවර ජේතවනාරාමයට වැඩම කළා. සුළු කලක් ඇතුළත රාගදේශ මොහ සම්පූර්ණයෙන්ම ප්‍රහාණයට පත් කරලා සීලය, සමාධිය, ප්‍රඥාව පරිපූර්ණ කරගෙන නිකලෙස් හදමණලක් තරාගත් උතුම් රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ අඟුලිමාල මහරහතන් වහන්සේ උදෙසා භාග්‍යතුන් වහන්සේ දේශනාකට වදාළ සත්‍ය ක්‍රියාව අඟුලිමාල පිරිත වසර දහස් ගණනක් ගත වෙලා අදටත් ගැබිනි මාතාවන්ට, ඒ වගේම දරු සිඟිත්තන්ට සෙතසුව සලසන විස්මිත දමනය, අසිරිමත් දමනය කිරීමක්. ඒතර මෙන්න මේ දමනය කිරීම පින්නත්නේ භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් හැටියට නිකෙලෙස්ව සිද්ධ කරන්නේ. ඒ මාර්ගඵල අවබෝධයට පත් කිරීම, අරහත්ත්වයට පත් කිරීම, සසරින් නිදහස් කරවීම. හැබැයි ඒ පිණිස මුල පුරන්නේ, ඒ පිණිස සංස්කාර සකස් වෙන්නේ අතීත සසරේ. බෝසතාණන් වහන්සේ නමක් විදිහට භාග්‍යතුන් වහන්සේ වැඩෙද්දී අවස්ථා ගණනාවකදී ඒ සසරේ මේ ජීවිතයේ අඟුලිමාල මහරහතන් වහන්සේව භාග්‍යතුන් වහන්සේ දමනය කරලා තියෙනවා. සමහර ජීවිතවල මිනිමස් කන නපුරු දරුණු යක්ෂයෙක් වෙලා ඉන්නේද්දී දමනය කරලා තියෙනවා. තව සමහර ජීවිතවල පාප මිත්‍රාශ්‍රයෙන් වැරදි උපදෙසින් නොමග ගිය නපුරු දරුණු මිනිසෙක්ව සිටියේදී දමනය කරලා තියෙනවා. එක්තරා ජාතක දේශනාවක සඳහන් වෙනවා පංචායුධ ජාතකයේ කියන ජාතකයේ අපගේ බෝසතාණන් වහන්සේ බරණැස් නුවර රජතුමාට දාව රජ කුමාරයෙක් වශයෙන් උපත ලබනවා. ඒ වෙලාවේ ඒ කුමාරයාගේ ශරීර ලක්ෂණ බලලා ඒ අනාවක ප්‍රකාශ කරන ඒ නිමිති පාඨකයන් තාපසවරු ප්‍රකාශ කරනවා, රජතුමනි, මේ ඔබට ඉපදිලා ඉන්නේ මහා පින්වන්ත පුත් කුමරෙක්, මහා බලසම්පන්න පුත් කුමරෙක්. අනාගතයේ මේ පුත් කුමාරයා ආයුධ පහක් දරාගෙන
ඉතාම ශක්තිවන්ත දවසම්පන්න තරුණයෙක්ව හැසිරෙනවා කියලා ප්‍රකාශ කළා. ඉතින් ආයුධ පහක් දරාගෙන හැසිරෙන නිසා අනාගතේ පංචායුධ කුමාරයා කියලා නම තිබ්බා. ඊට පස්සේ මේ පංචායුධ කුමාරයා සිප් සතර හදාරන වයසට ආවට පස්සේ තක්ෂිලාවේ දිසාපාමුක් හැඳුරුතුමා ගාවට මේ කුමාරයාව සිල්ප් ශාස්ත්‍ර හදාරන්න පිටත් කළා. ඉතින් රජ කුමාරයෙක් ඉගෙන ගත යුතු සියලුම ශිල්ප ශාස්ත්‍ර ඉතාම හොඳින් දක්ෂව ඉගෙනගෙන ඒ සියලු මේ රත් ශිල්ප, කියන්නේ හස්ති ශිල්ප, අශ්ව ශිල්ප වගේ අශ්වයන් හසුරවන, ඒ වගේම ඇත්තු හසුරවන ශිල්ප ඉගෙන ගත්තා. ඒ වගේම දුනු ශිල්ප, කඩු ශිල්ප, යුද ශිල්ප ඉගෙන ගත්තා. ඒ සියලු ඉගෙනීම් අවසානයේ ආපසු බරණැස් නුවර වරා පිටත් වෙන්න හදනකොට දිසාපාමුක් කැඳුරුතුමා කිව්වා, ඔබගේ නම පංචායුධ කුමාරයා, ඒ නමට ගැළපෙන්න ඔබට මං ඒ ආයුධ පහ දෙනවා කියලා දුනු ඊතල, ඒ වගේම කඩුවක්, අඩ ඇටියක්, ඊළඟට තියුණු පිහියක්, මේ වගේ ආයුධ දීලා සෙත්පතල ආශිර්වාද කරලා පිටත් කළා. හෙල්ලක් කියන ආයුධ පහ. එතකොට දුනු ඊතල, ඒ වගේම අඩ ඇටිය, හෙල්ල, කඩුව, තියුණු පිහිය කියන මේ ආයුධ පහ දීලා මේ පංචායුධ කුමාරයව පිටත් කළා. තනිවම නැවත බරණැස් රාජධානීට යන අතරතුර විශාල වනාන්තරයක් මැදින් යන්න තියෙනවා. ඒ වනාන්තරයේ කිට්ටුවට ආවට පස්සේ ඒ ගම්මැසියන් කිව්වා, කුමාරේ මේ වනාන්තරයේ මැද්දෙන්නම් යන්න එපා. මේ වනාන්තරයේ ඉතාම රුදුරු ලාටු සහිත ලොම් තියෙන, බොහොම දැවැන්ත ඇඟපතක් තියෙන බිහිසුණු යක්ෂයෙක් ඉන්නවා. ඒ නිසා මේ වනාන්තරයේ මැදි යන්න එපා. මේ වනාන්තරයේ මැදි යන හැමෝ මේ යක්ෂයාට ආහාරයක් වෙනවා. ඒ යක්ෂයයි සියලු දෙනා මරලා බිලි ගන්නවා, කෑමට ගන්නවා කියලා කිව්වා. මේ නිර්භය කුමාරයා ඒ කතා කිසිවක් ගණනකට ගන්න නැතුව මේ වනාන්තරයට ඇතුල් වුණා. වනාන්තරයේ මැදක් ගිහිල්ලා තව ටිකක් ඉදිරියට යද්දී අර කියපු බිහිසුණු දැවැන්ත යක්ෂයා මේ කුමාරයා ඉදිරියට ආවා. විශාල උසක් තියෙන, විශාල ශරීරයක් තියෙන, ඇඟ පුරාම ලාටු ගෑවිච්ච දිගු ලොම් තියෙන, ඊළඟට විශාල දල දෙකක් තියෙන, බිහිසුණු රතුපාට ඇස් තියෙන මේ බිහිසුණු පෙනුමෙන් යුක්ත යක්ෂයාව වෙන කෙනෙක් දැක්ක ගමන්ම එයා බියටපත් වෙනවා, හදවත පැලිලා මැරෙනවා. නමුත් මේ නිර්භීත කුමාරයා කිසි බයක් තැතිගැනීමක් නැතුව ඒ යක්ෂයා ඉදිරියට ගියා. යක්ෂයාත් පුදුම වුණා, අනිත් සියලු දෙනා මං ඉදිරියේ බිය වෙනවා, තැති ගන්නවා, මරණ බයට පත් වෙනවා, සිහි නැතුව වැටෙනවා, හදවත පැලෙනවා. එහෙම එකේ මේ අද මං ඉදිරියට එන මේ තරුණයා නම් අමුතු නිර්භීත බවක් තියෙනවා කියලා කිව්වා. එම්බා තරුණය, මේ වනාන්තරයට ඇතුල් වෙන ඕනෑම කෙනෙක් මම මරණයට පත් කරවලා මරලා දාලා මගේ ආහාරයට ගන්නවා, ඔබවත් දැන් මම මරාගෙන කනවා කියලා කිව්වා. ඒ වෙලාවේ පංචායුධ කුමාරයා කියනවා, ඔබට වෙන අය වගේ මාව එහෙම මරණයට පත් කරන්න පුළුවන්කමක් නැහැ, මාව කන්න පුළුවන්කමක් නැහැ. මම හොඳට මේ පංචායුධ හොඳටම පුහුණු වෙලා ඒ යුද ශිල්පයේ කෙළ පැමිණි කෙනෙක් කියලා තමන් අතේ තියෙන විස පොවපු ඊතලවලින් මේ යක්ෂයාට විඳින්න පටන් ගත්තා. මේ කුමාරයා අතේ විස පොවපු තියුණු ඊතල 50ක් තිබ්බා. ශරීරයේ සම්පූර්ණ ජවය ඇරගෙන ඊතල 50ම විද්දත් ඒ සියලුම ඊතල අර ලාටුවල ඇලුනා.
ඊට පස්සේ ඒ යක්ෂයා ලාටු ඒ ලාටුවල ඇරුණේ ඊතල එකින් එක ගලවල දැම්මා හිනා වෙවි. ඊළඟ කුමාරයා තමන්ගේ ශරීරයේ සම්පූර්ණ ජවයේ අරගෙන අර තියුණු හෙල්ල යක්ෂයාගේ පැත්තට වේගයෙන් විද්දා විසිකලා. ඒ හෙල්ලත් යක්ෂයාගේ ඇඟේ ඇලුනා. ඒකත් යක්ෂයා ගලවල දැම්ම හිනා වෙවි. ඊළඟට කුමාරයා තමන් අතේ තිබුණ අඩයැටිය තියුණු පොරව අරගෙන යක්ෂයාට වේගයෙන් පහර දුන්නා. ඒ පොරවත් ලාටු ලොම්මල ඇලිලා ගියා. සිනහවිවි එයත් ගලවල විසික්කලා යක්ෂයා. ඊළඟට අතේ ඉතුරුව තිබුණ පිහිය අරගෙන ඒ තියුණු පිහියෙන් යක්ෂයාට ඇන්නා. නමුත් කිසිම හානියක් වුන්නේ නැහැ. ඒ ලාටු ලොම්මල ඒ පිහියත් ඇල්ලා ගියා. සිනහවිවි පිහියත් ගලවල විසික්කලා යක්ෂයා. දැන් මේ නිරායුධ කුමාරයා යක්ෂයා ඉදිරියේ ඒත් කිසිම බියකින් තැති ගැනීමකින් තොරව ඉන්නවා. එතකොට යක්ෂයා කිව්වා, දැන් ඔබ අතේ තිබ්බ සියලු ආයුධ අවසන් වුණා. ඔබේ සියලු ශිල්ප දැන් නිෂ්ප්‍රයෝජන වුණා. දැන් මං තෝ මරාගෙන කනවා කියලා කිව්වා. ඒ වෙලාවේ බෝසත් කුමාරයා පංචායුධ කුමාරයා කිසි තැති ගැනීමක් බියක් නැතුව, එහෙම මා මරාගෙන කන්න බෑ ඔබට. මම මේ කිසිම ආයුධයක් නැතුව මගේ අතින් පයින් සටන් කරන කලාවත් මං හොඳට ඉගෙන ගත්ත කෙනෙක්, ප්‍රගුණ කරපු කෙනෙක්. මං දැන් නිරායුධව ඔබ එක්ක සටනට එනවා කියලා මේ පංචායුධ කුමාරයා වේගෙන් දුවගෙන ඇවිල්ලා යක්ෂයාගේ ඇඟට පහරක් ගැහුව දකුණු අතින්. දකුණු අත ඒ ලාට ලොම්මල ඇලිලා ගියා. ඊට පස්සේ වම් අතින් ගැහුවා. වම් අතත් ඇලුනා. නමුත් කුමාරයා ශරීරයේ සම්පූර්ණ ශක්තිය යොදලා ඊට පස්සේ දකුණු පයින් පහර දුන්නා. දකුණු පයත් ඇලුනා. ඊළඟට වම් පයින් පහර දුන්නා. වම් පයත් ඇලුනා. මේ අත් දෙකයි කකුල් දෙකයි ඇලිලා යක්ෂයාට බිලිවෙන්න ඔන්න මෙන්නව තියෙද්දි වුණත් කිසිම බයක් ඇති ගැනීමක් නැතුව නිර්භීත කුමාරයා ඔළුවෙන් වේගෙන් පහරක් යක්ෂයාට ගැහුවා. ඔළුවත් ඇලිලා ගියා. ඒලා යක්ෂයා කිව්වා, දැන් ඔබ සම්පූර්ණයෙන්ම මගේ ගොදුරක් බවට පත් වුණා. දැන් මැරෙන්න ලෑස්තියන් කිව්වා. ඒලා පංචායුධ කුමාරයා කියනවා, නෑ මම එහෙම මැරෙන්නේ නෑ. මගේ කුස තුල තියනවා තියුණු ආයුධයක්, තියුණු දියමන්තියක්. ඒ නිසා ඔබ මාව කෑවොත් ඒ තියුණු ආයුධයෙන් ඔබට හානියක් වෙනවමයි කියලා කිස්තීරව කිව්වා. ඒ කුමාරයා ඒ වෙලාවේ තියුණු ආයුධය කියලා අදහස් කළේ තමන් තුළ පවතින ප්‍රඥාව නැමැති ආයුධයට, නුවණ නැමැති ආයුධයට. නමුත් යක්ෂයා හිතුවා, මේ අත් දෙකයි කකුල් දෙකයි හිසයි සම්පූර්ණයෙන්ම ඇරිලා තියෙද්දි මේ විදිහට නිර්භීතව කතා කරන්නේ, එහෙනම් ඇත්තටම තියුණු ආයුධයක් මේ කුමාරයා තුළ ඇති. ඒ නිසා මේ වගේ නිර්භීත කෙනෙක්, තියුණු ආයුධයක් සහිත කෙනෙක් මම මරණයටපත් කළොත්, මං ආහාරයට ගත්තොත් හානිය වෙන්නේ මටමයි කියලා කුමාරයාව නිදහස් කරලා දැන් ගෙදර ඵලයන් කියලා කිව්වා. ඒවිලයි කුමාරයා කියනවා, නෑ මං එහෙම ගෙදර යන්නේ. නුඹ මේ යක්ෂ ජීවිතයකට පත් උනේ මේ මිනී මරමින් මිනී මස් කන්නේ සසරි පව් කරපු නිසා. දැන් තව තවත් මෙහෙම ප්‍රාණඝාත කරමින්, හිංසා පීඩා කරමින් අකුසල් රැස් කරගත්තොත් මේ ජීවිතෙන් චුත වෙලා මරණයට පත් වෙලා යන්න වෙන්නේ නිරේ. නිරේ බොහෝ දුක් ඉඳලා මිනිස් ලෝකෙට ආවත්, තිරිසන් ලෝකෙ ඉපදුනත් අවියායුධ වලින් පහර කාලා ශරීරේ කුඩුපට්ටම් වෙලා දුකටපත් වෙලා ඔබට මැරෙන්න වෙන්නේ සසරේ. ඒ නිසා දැන්වත් ඔය ප්‍රාණඝාතය අතහරින්න. මම ඔබට මිනිසුන් ලව්වා පළතුරු ආහාර ලැබෙන්න සලස්වන්නම්. මේ වනාන්තරයේ සුරකින්න කෙනා වෙන්න,
මිනිස්සුන්ට පීඩා කරන එක, ඝාතනය කරන එක, මිනි මස් කන එක දැන් නවත්තන්න කියලා ධර්මයේ කිව්වා. ඒ මහා පිං ඇති නිර්භීත ඍජු වචන කතා කරන බෝසතාණන් වහන්සේගේ බසට අර යක්ෂයා අවනත වුණා, දමනය වුණා. ඒ මොහොතේම කුමාරයාගෙන් පන්සිල් සමාදන් වුණා. ඒ වනාන්තරයේ සුරකින මිනිස්සුන්ගෙන් පුද පූජා ලබන කෙනෙක් බවට පත් වුණා. එදත් බෝසතාණන් වහන්සේ ප්‍රාණඝාතයෙන් වැළැක්කුවා, ප්‍රාණඝාතයෙන් බේරගත්තා, සීලේ යහපතේ පිහිටෙව්වා. එදා ඒ දරුණු මිනිමරු ලාට ලොම් තියෙන භයානක යක්ෂයා වෙලා හිටියෙත් අඟුලිමාලේ අම්මයි. එතකොට සසරේත් බෝසතාණන් වහන්සේ මේ දමනය කිරීම, හික්මවීම කළා. හැබැයි සසරේදි බෝසතාණන් වහන්සේට පුළුවන්කම ලැබුණේ ඒ විදිහට අකුසලයෙන් වළක්වල සීලේ පිහිටවන්නයි. හැබැයි මාර්ගඵල නිවන් අවබෝධය ලබා දෙන්න පුළුවන්කමක් ලැබුණේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වෙලා තමයි ඒ දමනය සිද්ධ කළේ. හැබැයි ඒකට අර සසරේ දමනය කිරීම උපකාර වුණා. තවස් තවස්තාවක පින්වත්නි, අපගේ බෝසතාණන් වහන්සේ සසරේ ඉපදිලා හිටියා බොහෝම දුගී දුප්පත් පවුලක සුතනු කුමාරයා කියන නමින්. මේ කුමාරයාගේ තාත්තා පොඩි වයසේදීම මරණයට පත් වුණා. මේ කුමාරයා තමයි තමන්ගේ අම්මා පෝෂණය කළේ, බලාගත්තේ, ආරක්ෂා කළේ. ඉතින් කුලී වැඩ කරමින් කය විහෙසවලා ලැබෙන මුදලින් තමයි අම්මව බලාගත්තේ. දවසක් ඒ රටේ රජතුමා රාජකීය පිරිස එක්ක මුව දඩේමේ ගියා. ඒ මුව දඩේමේ යන වෙලාවේ කතිකාවතක් ඇති කරගත්තා, කාගේ ගාවින් හරි මුවෙක් පැනලා ගියොත් ඒ මුවා පසුපස්සේ පන්නගෙන ගිහිල්ලා ඒ මුවා මරාගෙන එන්න ඕනේ කියලා. ඉතින් එදා ඒ මුවන් ඉන්න වනලැහැබ වට කරලා ගෝසා කරද්දි මුවන් කලබලයට පත් වෙලා ඒ තනින් දුවද්දි එක මුවෙක් රජතුමා ගාවින්ම මේ දුවගෙන ගියා. රජතුමා ගාවින්ම පැන්නා. ඒ වෙලාවේ රජතුමා ඒ අන් අයගේ උසුළු විසුළු මැද ඒ මුවා පන්නගෙන ගියා. බොහෝ දුරක් පන්නගෙන ගිහිල්ලා ඒ මුවා වෙහෙසට පත් කරවලා මුවාට ඊතලෙන් විදලා මරලා අනිත් අයට මුවා මැරුවා කියලා පෙන්වන්න බැඳගෙන කඳක තියාගෙන අරගෙන ඉදි දැක්කා. හොඳට මේ සෙවන තියෙන විශාල නුග ගහක් තියෙනවා. මේ නුග ගහ යට පොඩ්ඩක් මහන්සි ගන්න, මහන්සි යන්න, මේ විවේක ගන්න නිදාගත්තා. නිදාගෙන ඇහැරෙද්දි ඒ නුගෙන් බිහිසුණු රුදුරු යක්ෂයෙක් මතු වෙලා කිව්වා, ඔබ දැන් මගේ ගොදුරක් වුණා. මේ නුග ගහ යටට, මේ සෙවනට එන ඕනෑම කෙනෙක් මරාගෙන කන්න මං විසමුණි දෙවියන්ගෙන්, වෛශ්‍රවණ දෙවියන්ගෙන් වරම් මැරගෙන ඉන්න කිව්වා. රජතුමා බැගෑ පත් වෙලා පින්සෙන් වෙලා කිව්වා, මාව මරන්න එපා, මාව කන්න එපා. අදට ඔබ මේ මුව මස කන්න, හෙට ඉඳලා මම බත්මුලක් එක්ක මිනිසෙක් ඔබ ගාවට එවනවා, ඒ බිල්ල අරගන්න කියලා කිව්වා. ඊට පස්සේ යක්ෂයා පොරොන්දු කරවගෙන ප්‍රතිඥා අරගෙන රජතුමාව නිදහස් කළා. රජතුමා බොහෝම දුකින් බයින් රජමාලිගාවට ගිහිලා තමන්ගේ බොහෝම විශ්වාසවන්ත ඇමති කෙනෙකුට කිව්වා, මෙන්න මෙහෙම දෙයක් වුණා. රජතුමනි, අපි සිරගෙදර ඉන්න සිරකාරයන්ව නිදහස දීලා පිටත් කරන ස්වභාවයෙන් ඔය යක්ෂයා ගාවට යවමු කිව්වා. ඉතින් හැමදාම හිරගෙදරින් කෙනෙක් නිදහස් කරනවා, අතට බත් මුලක් දීලා
මෙන්න මේ බත්මුල අසවල් නුගරුක ගාවට අරගෙන ගිහිල්ලා ඒ ගහට අධිග්‍රෝහිත දේවතාවට පූජාවක් විදිහට දීලා පින් දීලා ගෙදර යන්න කියලා. නමුත් දැන් මේ බත්මුල අරගෙන ඒ ගහ මුලට ආව විතරයි යක්ෂයාට Tamanta අයිති ගොදුරක් එනවා. ඒ බත්මුලයි මිනිස්සයවයි දෙන්නම යක්ෂයා ආහාරයට ගන්නවා. මෙහෙම කරගෙන කරගෙන යද්දී ඒ හිර ගෙදර ඉන්න හිරකාරයෝ අඩු වෙන්න පටන් ගත්තා. එතකොට රත්තුමාර ඇමතියට කිව්වා, දැන් හිරකාරයෝ ඉවර වේගන යන්නේ, අපි මොකද කරන්නේ කියලා ඇහුවා. රජතුමනි, දැන් අපි මේ ප්‍රශ්නේ විසඳා ගන්න ඕනේ. ඒ නිසා අපි අනබෙරයක් පතුරවා හරිමු. අසවල් නුගගහ යටට බත්මුලකුත් අරගෙන යන්න කැමති කෙනෙක් ඉන්නවා නම් කහවණු දහසක් තෑග්ගක් දෙනවා කියලා. මෙන්න මේ අනබෙරේ අර සුත්තනු කුමාරයාට ඇහුණා. දැන් කුමාරයා දන්නවා, බොස්තන් වහන්සේ දන්නවා, මේ ගහගාවට යන අය බිලි ගන්නවා. හැබැයි මේ කහවණු දහස ලැබුණොත් මගේ අම්මා බොහෝම සුවසේ සැපවත් ජීවත් වෙනවා. ඒ නිසා මම මරණයට පත් වුණත් අම්මා සුවසේ ඉන්න නිසා කමක් නැහැ. ඒ වගේම මට පුළුවන්කම ලැබුණොත් මේ යක්ෂයාව දමනය කරන්න. ඒක මටත් යහපතක්, රජතුමාටත් යහපතක්, රටටත් යහපතක් කියලා ඒ අනබෙරේ ගෙනියන මැමතියට කිව්වා. මම මේ බත්මුල අරගෙන ගිහිල්ලා ඒ යක්ෂයාව දමනය කරන්නම්, කහවණු දහස අපේ අම්මට දෙන්න කිව්වා. දෙන්න කියලා රජතුමා මුණ ගැහෙන්න ගිහින් කිව්වා, රජතුමනි මම මේ යක්ෂයාව දමනය කරන්නම්, හැබැයි මට ඔබතුමාගේ මිරිවැඩි සංගලයි, සුදු සේසතයි, කුඩයයි, ඒ වගේම කඩුවකුයි ඕන කියලා කිව්වා. රජතුමායි හැම දෙයක්ම දුන්නා. ඊට පස්සේ මේ කුමාරයා රන් මිරිවැඩි සංගල දාගෙන කුඩේ ඉහලාගෙන අර බත්තලියත් එක්ක කඩුවත් ඉනේ ගහගෙන ඒ නුගරුක ගාවට ගියා. ඉතින් යක්ෂයා බැලුවා වෙනදා එන ස්වරූපයෙන් නෙවෙයි, අද බොහොම නිකන් නිර්භීත ස්වභාවයකින්, බොහොම මේ තැති ගැනීමකින් තොරව මේ හොඳට මේ පෞරුෂයක් තියෙන කුමාරයෙක් කෙනා පෙනී සිටියා. පෙනී ඉඳලා කිව්වා, මේ ගස් සෙවණ යටට මේ ගහ තියෙන භූමියට එන අයව මට මරා ගන්න අවසර තියෙනවා, මං නුඹවත් මරනවා කිව්වා. ඔබට මා මරන්න බෑ කිව්වා. මම ගස් සෙවණ යට නෙවෙයි ඉන්නේ, මම ඉන්නේ කුඩේ යට, කුඩේ සෙවණැල්ලයි මට වැටලා තියෙන්නේ කිව්වා. මං ඉන්නේ ඔබට අයිති ගහ තියෙන සීමාවේ පොළවේ නෙවෙයි, මං ඉන්නේ මිරිවැටි සඟලක් උඩ කිව්වා. මට කරදර කරන්න ආවොත් මගේ ළඟ තියෙන මේ කඩුවෙන් මම ඔබ දෙපළු කරනවා කියලා යක්ෂයාට තර්ජනය කළා. ඊට පස්සේ කිව්වා යක්ෂය, මේ මිනි මස් කමින් ප්‍රාණඝාතය කරමින් විහිසුණු අකුසල් රැස් කරගන්න එක නතර කරන්න. මං ඔබට නගරාසන්නේ දෙවලක් රජතුමාට කියලා හදලා දෙන්නම්. ඒ දෙවලට මිනිස්සු ලව්වා, පළතුරු, ඒ වගේම කැවිලි පෙවිලි, ආහාර පාන දිනපතා ලබා දෙන්නම්. එව්ව අනුභව කරමින් මිනිස්සුන්ට යහපත සදන කෙනෙක් වෙන්න, ඔය ප්‍රාණඝාතය අකුසල් අදම අතහරින්න, නැත්තම් බිහිසුණු නිරේ ගිහින් දුක් විඳින්න වේ කිව්වා. ඒ බෝසතාණන් වහන්සේගේ පුණ්‍යානුභාවයට, ඒ නිර්භීත වචනවලට ඒ යක්ෂයත් දමනය වුණා. දමනය වෙලා රජතුමා ඒ කුමාරයාට පොරොන්දු වුණා, මම අද ඉඳන් ප්‍රාණඝාතය අතහරිනවා, ඔබ කියන දෙවුලට මං යනවා, මිනිස්සුන්ගේ පුද පූජා ගනිමින් මම මේ යහපත සදන කෙනෙක් වෙනවා කියලා.
ඊට පස්සේ කුමාරයෙක් කිව්වා, හරි එහෙමනම් දැන් මේ සේසත ඔබ මට අල්ලන්න, මේ කඩුවත් ඔබ දැන් ගන්න, මාගේ සේවකයෙක් විදිහට මගේ පිටිපස්සෙන් නගරයට යන් කියලා නගරයට යනකොට රත්තුමාට ආරංචි වුණා. ඒ බිහිසුණු මිනීමරු යක්ෂයා දමනය කරලා මේ සුතනු කුමාරයා නගරයට එනවා කියලා. රජතුමා ඇමති මණ්ඩලයත් එක්ක ඉදිරියට ගිහිල්ලා පෙරගමන් කරලා කුමාරයාව පිළි අරගෙන සේනාධිපති තනතුර කුමාරයාට දුන්නා. අර යක්ෂයාට දෙවලක් හදලා පුද පූජා ලැබෙන්න සැලැස්සුවා. ඉතින් ඒ සේනාධිපති සුතනු කුමාරයාගේ උපදෙස් පරිදි ඊට පස්සේ බොහෝම ධාර්මිකව රජකම් කළා. රටවැසියන්ට සිතසුව සැලසුවා. ඒ රජතුමත් මරණින් මත්තේ සුගතිය උපන්නා. සුතනු කුමාරයා බෝසතාන් වහන්සේත් සුගතිය උපන්නා. අර ප්‍රාණඝාතය අතහැරලා මිනිසුන්ට යහපත හදන සිත ඇති කරගත්තට පස්සේ ඒ පින් බලයෙන් ඒ යක්ෂයත් දුගතියෙන් අත් මිදුණා. ඒ ජීවිතයේත් පින්නත්නේ බිහිසුණු රුදුරු නපුරු යක්ෂයා වෙලා හිටියේ මේ ජීවිතයේ අංගුලිමාල ස්වාමීන් වහන්සේ අංගුලිමාලයන්. ඒ ජීවිතයේ රජතුමා වෙලා හිටියේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ අග්‍ර උපස්ථායකව ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහරහතන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ. එතන අර සුතනු බෝසත් කුමාරයා වෙලා හිටියේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එතන පින්නත් මේ දමනය කිරීම, මේ හික්ම වීම, අකුසලයෙන් මිදවීම, සිල්වත් කිරීම, කුසල් සහගත කිරීම බෝසතාන් වහන්සේ සසර පුරාවටත් සිද්ධ කරලා තියෙනවා. බොහෝ වාර ගානක් නැවත නැවත සිද්ධ කරලා තියෙනවා. කාල වේලාව තියෙන විදිහට ජාතක දේශනා දෙකක් ඇසුරු කරගෙන තමයි මම මේ කරුණ ඔබට ඉදිරිපත් කළේ. ඉතින් ඒ සසරේ ඒ දමනය කළ චරිත භාග්‍යවත් බුදුරජාන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ නැවත භාග්‍යතුන් වහන්සේට මුණ ගැහුණා. භාග්‍යතුන් වහන්සේ අර ඉර්ධිමේ ප්‍රාතිහාරය යොදාගෙන, ආදේශනා ප්‍රාතිහාරය යොදාගෙන, ඒ වගේම අනුශාසනීය ප්‍රාතිහාරය යොදාගෙන ඒ චරිත සදහටම දමනය කළා. සතර අපායෙන් නිදහස් කෙරෙව්වා. ඒ වගේම මාර්ගඵලලාභී ආර්ය ශ්‍රාවකයන් බවට පත් කළා. රාග දේශ මෝහ ප්‍රහාණය කළ නිකලෙස් හදමඩලක් දරාගත්ත, සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් පරිපූර්ණ දෙව්මිනිසුන්ගේ වන්දනාමානයට සුදුසු අනුත්තර වූ පින්කෙතවල් බවට පත් කළා. උතුම් රහතන් වහන්සේලා බවට පත් කළා. ඒ නිසා මේ උතුම් වෙසක් සමයේ භාග්‍යතුන් වහන්සේගේ සම්බුදු තෙමගුල සමරන මේ උතුම් වෙසක් සමයේ අපි සියලු දෙනාම ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ අසිරිමත් විස්මිත අනුත්තර වූ පිරිස ධම්ම සාර්ථී ගුණය ගැන අපේ සිත පහදවා ගනිමු. විශේෂයෙන් මේ අනුත්තර පිරිස ධම්ම සාර්ථී ගුණය විස්තර කරමින් ලියූ ඉතාම රසවත් මනරම් පොත් වහන්සේ නමක් තමයි අමාවතුර කියලා කියන්නේ අපේ මේ ඉතිහාසයේ ලියවුණ ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයක්, උතුම් ග්‍රන්ථයක්. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනුත්තර පුරිස ධම්ම සාර්ථී ගුණේ ඉස්මතු කරමින් විස්තර කරමින් ඒ ගුණේ තියෙන අසිරිමත් බව පහදා දෙමින් ලියවුණ ග්‍රන්ථයක්. ඉතින් මේ පින්නත් පිරිසේ අමාවතුර සදහම් ග්‍රන්ථයක් කියවලා ඒ භාග්‍යතුන් වහන්සේගේ අනුත්තර පුරිස ධම්ම සාර්ථී ගුණය ගැන වඩ වඩාත් සිත පහදවා ගන්න. අපි මේ ශ්‍රවණය කළ උතුම් සදහම් කරුණු අපි සියලු දෙනාටම ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවාගෙන, ඒ භාග්‍යතුන් වහන්සේ ගැන
අචල ප්‍රසාදයක් ඇතිකර ගැනීම පිණිස, උතුම් සෝතාපට්ටි අංගයක් බවට ඒ ප්‍රසාදය දියුණු කර ගැනීම පිණිස, උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ශ්‍රවණය කළ දහම් කාරණා උපකාරක ධර්මයක්ම වේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දවසේ ලෝ දමනය කළ මුනිදානෝ සඳහම් දේශනාව සඳහා අනුග්‍රහක දායකත්වය දරන්නේ පින්නත් නිසාන්ති අමරවීර මහත්මිය විසින්. ඒ මහත්මිය ප්‍රධාන අරමුණ විදිහට සඳහන් කරලා තියෙනවා දෙමාපියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත්, ඒ වගේම සියලු දෙනාටම මේ ගෞතම බුදු සසුනේදී උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීමටත් මේ ධර්ම දානමේ පින උපකාර වේවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් රැස් කළ සියලුම ධර්ම දානමේ පුණ්‍ය ධර්මයන් සග්දේඳුන් සතරවරම් දේවරුන් සෙන්පති දේවරුන් ඇතුළු සියලු පින් කැමති දේවරුන්ට අනුමෝදන් නිත්වා පොළොවාසී දෙවියන්ගේ පටන් අගනිටා බමලෝවාසී දෙවියන් දක්වා විසිරී පැතිරී සිටින සියලු පින් කැමති දෙව් බමුන් මේ පින් අනුමෝදන්න ධාර්මික ආශිර්වාද රැකවන්න සලසත්වා. ඒ දෙව් බමුන් දුතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සැනසීමු දාකර ගනිත්වා. ඒ වගේම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්නත් ලොකු සාමින් වහන්සේට මේ පින් අනුමෝදන්වත්වා. ගුරු දේවෝත්තම පින්නත් ලොකු සාමින් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් යුක්තව චිරාත් කාලයක් අපාතර වැඩවාසී කරමින් ලෝක ශාසනික සේවාවන් සිදු කරන්නටත් ගෞතම බුදුසසුනේදී උතුම් ධර්මාවබෝධයෙන් සැනසීම පිණිසත් මේ පුණ්‍ය ධර්මයන් ද උපකාරක ධර්මයක්ම වේවා. දායකත්ති දරු පින්නතුන්ගේ නමින් මේ ජීවිතයේදී තනන්ත සසර පුරාවටත් මේ පරලොවගේ සියලූම ඥාතිතු මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන්නෙත්වා. ඒ අයගේ සසර ජීවිත සුවපත්තෙත්වා. ඉක්මන් ජීවිතයකදීම ධර්මාවබෝධයෙන් සැනසී මුදාකර ගනිත්වා. ඒවගේම දායකත්වය දැරු පින්නත් නිසාන්ත අමරවීර මහත්මියටත්, එම පවුලේ සියලු දෙනාටත්, ඒ වගේම දූ දරුවන්ටත්, උදව් උපකාර කළ සියලුම දෙනාටත් නිරතුරු උතුම් කලන මිතුරු ඇසුර ලැබීම පිණිසත්, උතුම් වූ චතුරාර්ය සද්ධර්මය අවබෝධ වීම පිණිසත් මේ උතුම් වූ ධර්ම දානමය පින උපකාරක ධර්මයක් වේවා. මහමෙවුනාවාසී සියලුම පින්නත් ස්වාමින් වහන්සේලාටත්, ඒ වගේම ගෞතම බුදුසසුනේ පිළිවෙත් පුරෙන් ලංකාවාසී ලෝකවාසී සියලුම පින්නත් ස්වාමින් වහන්සේලාටත්, අනගාරිකා මෑණියන් වහන්සේලාටත්, පැවිදි අපේක්ෂක සියලු දූපුතුන්ටත් මේ පින් අනුමෝදන්වත්වා. ඒ සියලුම දෙනාටත් සුවසේ ගෞතම බුද්ධ ශාසනය තුළ පිළිවෙත් පිරීම පිණිස, උතුම් ශාසනික සේවාවන් සුවසේ සිදු කිරීම පිණිස, උතුම් ධර්මාවබෝධය පිණිස මේ පින හේතුපකාර වේවා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන්වත්වා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික සමාජිකාවන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන්වත්වා. ඒ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් යුක්තව පින් රැස් කරගෙන ගුණධම් දියුණු කරගෙන උතුම් ධර්මාවබෝධයෙන් සැනසීම පිණිස මේ සියලු පුණ්‍ය ධර්මයන් උපකාරක ධර්මයක්ම වේවා. ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සෑම සිල් දෙනාටමත් මේ ධර්ම ශ්‍රවණමේ පින උතුම් වූ චතුරාර්ය සද්ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම උපකාරක ධර්මයක් වේවා. සිල් දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.